පහත දී ඇති ප්‍රතික්‍රියාව සලකන්න. එතකොට මේ ප්‍රතික්‍රියාව සලකනකොට මේ ප්‍රතික්‍රියාව සඳහා අම්ල ක්ලෝරයිඩයක් සහභාගී වෙනවා. එතකොට කාබන් පරමාණු විදුණුතාවට වඩා ඔක්සිජන් පරමාණු විදුණුතාව වැඩි හින්දා කාබන් ඔක්සිජන් ද්විත්ව බන්ධයේ ද්‍රවීය වෙන්නේ ඔක්සිජන් පරමාණු පැත්තට. ඒ නිසා කාබන් පරමාණුවට ධනාත්මක ස්වභාවයක් ලැබෙනවා. කාබන් ක්ලෝරින් බන්ධනයේ සැරකුවොත් ඒ බන්ධනයේ ද්‍රවීය වෙන්නේ කාබන් පරමාණු ඉසුර ක්ලෝරින් පරමාණු පැත්තට. ඒ හින්දාත් කාබන් පරමාණු ලැබෙන්නේ ධනාරෝපිත ස්වභාවයක්. එතකොට මේ ධනාරෝපිත ස්වභාවයෙන් යුත් කාබන් පරමාණු වෙත මේ ඇමීනේ නයිට්‍රජන් පරමාණුවේ ඒකසාර ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය වෙනවා. මොකද ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි ප්‍රදේශයක් ආකර්ෂණය වෙනවා ධනාරෝපිත ස්වභාවයෙන් යුත් කාබන් පරමාණුවකට. මෙම ප්‍රතික්‍රියාවේදී ඇමීනය නියුක්ලියෝෆයිලයක් ලෙස ක්‍රියා කරයි. එතකොට යම්කිසි උපස්තරයක මෙතනදී නම් අම්ල ක්ලෝරයිඩේ ධනාරූපිත ස්වභාවයෙන් යුත් කාබන් පරමාණු වෙත ආකර්ෂණය වන ප්‍රතිකාරකයකට අපි කියනවා නියුක්ලියෝෆයිලයක් කියලා. එනිසා මේ ප්‍රතික්‍රියාවේදී මේ ඇමීනය නියුක්ලියෝෆයිලයක් ලෙස ප්‍රතික්‍රියා කරන හින්දා ඒ ප්‍රකාශය සත්‍යයි. B ප්‍රකාශය. මෙම ප්‍රතික්‍රියාව අම්ල ක්ලෝරයිඩේ මත ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවකි. වැරදි. අම්ල ක්ලෝරයිඩේ සැලකුවොත් අම්ල ක්ලෝරයිඩේ තියෙන්නේ ධනාත්මක ස්වභාවිනියුත් කාබන් පරමාණුක. එතන මේ ධනාත්මක ස්වභාවිනියුත් කාබන් පරමාණු වෙත ඇමීනය ප්‍රතිකාරකයේ ආකර්ෂණය වීම ප්‍රතික්‍රියාව පටන් ගන්න ඉඳ මේ ප්‍රතික්‍රියාව නියුක්ලියෝෆිලික ප්‍රතික්‍රියාවක්. ඒ නිසා B ප්‍රකාශය අසත්‍යයි. C ප්‍රකාශය. මෙම ප්‍රතික්‍රියාවේ අම්ල ක්ලෝරයිඩය නියුක්ලියෝෆයිලයක් ලෙස ක්‍රියා කරයි. දැන් අපිට මෙහෙම කල්පනා කරන්න පුළුවන්. ඇමීනය අම්ල ක්ලෝරයිඩය වෙත ආකර්ෂණය වෙනවා. එහෙම නැත්නම් අපිට මෙහෙම කල්පනා කරන්න පුළුවන්. අම්ල ක්ලෝරයිඩේ ධනාත්මක ස්වභාවයෙන් යුත් කාබන් පරමාණුව ඇමීනයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි ප්‍රදේශය වෙත ආකර්ෂණය වෙනවා. ඒ අතට හිතන්නත් පුළුවන්. එහෙම ගත්තොත් එහෙම කාබොක්සිලික් අම්ල ක්ලෝරයිඩය හැසිරෙන්නේ ඉලෙක්ට්‍රෝෆයිලයක් විදිහට. ඒ නිසා C ප්‍රකාශය අසත්‍යයි. D ප්‍රකාශය. මෙම ප්‍රතික්‍රියාව අම්ල ක්ලෝරයිඩේ මත නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවකි. එතකොට ධනාත්මක ස්වභාවයෙන් යුත් කාබන් පරමාණු වෙත ඇමීනේ ආකර්ෂණය වීම ප්‍රතික්‍රියාව පටන් ගත්ත හින්දා නියුක්ලියෝෆිලික ප්‍රතික්‍රියාවක්. මේ ක්ලෝරීන් පරමාණුව වෙනුවටයි මේ කොටස මේ කාණ්ඩය ආදේශ වුණේ. එනිසා ප්‍රතික්‍රියාව ආදේශ ප්‍රතික්‍රියාවක්. එනිසා මේ ප්‍රතික්‍රියාව අම්ල ක්ලෝරයිඩේ මත නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක්. ඒ සහ D ප්‍රකාශ සත්‍යෙහි ඉඳලා ඒ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 4.